ජනාධිපතිවරණයේදී චන්දය දුන් පාක්ෂිකයන්ට ස්තුතිය පළ කිරීම සඳහා මෙම ජනහමුව පැවැත්වුණා. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබූ පළියට අපි ජනමතයේ කෙලසන්නට යන්නේ නැහැ. කවුරු කැමති වුණත් අකමැති වුණත් අපි පසුබෑමට ලක් වෙමු. ඒ පරාජයේ කොන්ද කෙලින් තියාගෙන අපි පිළිගන්නට ඕන. දැන් දින දෙකකට තුනකට ඉස්සෙල්ලා මොකද කරේ? කොළඹ බල ප්‍රදේශයේ තිබෙන සුපිරිම ඉඩමක් ක්‍රමවේදී අපි දන්නේ නැහැ. හිතු මතේටම ලබා දුන්නා විදේශීය කොම්පැනිය. දැන් ඒගොල්ලෝ එහෙම කරනකොට ඒක දේශප්‍රේමී. මරු දේශප්‍රේමීත්වේ මරු දේශද්‍රෝහීත්වය. දැන් කොහොමද බඩු මිල? දැන් සැපද? ජනාධිපතිවරණ කාලයේ තිබුණු බඩු මිල එක පාරම ඉහළ ගියේ ඇයි? මම අහන්න කැමති මේක විදේශීය කුමන්ත්‍රණයක්. ප්‍රගතිශීලී විපක්ෂයක් හැටියට යෝජනා කරන වර්තමාන රජය තුන්වෙනිද අපි රැස් වුණාම අපි දින යොදා ගමු. ප්‍රතිපත්ති මාලාවේ තියෙන හැම යෝජනාවක් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් යෝජනා ටික අලුත් අයවැයකින් ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට ඓතිහාසික වරමක් විපක්ෂය අපි ලබා දෙනවා. ඒ අයවැය සම්මත කරගන්න.